වෙද මහත්තයා මං අහලා තියෙනවා මං දැකලා තියෙනවා සමහර ආච්චිලා සීලා ඉන්නෝ සමහර ගෑනු උදවිය පිරිමි උදවිය ඉන්නෝ දේවාලයක් හදාගෙන ওই දේවාලය ළඟට ගිහිල්ලා මොන හරි මන්ත්‍ර ටිකක් කියලා බොහොම ගෞරවාන්විතව ඒක කරන්නේ ගිහිල්ලා ඊට පස්සේ කවුරු හරි ඇඟට එනවා ඇඟට ආවට පස්සේ ඇඟට එන කෙනා ප්‍රතිකාර කියනවලු ඔබතුමාට එහෙම මොකක්ද තියෙනවද අනේ නෑ මම යක්ෂ ප්‍රේත භූතයෝ එහෙම නැත්තම් අදෘශ්‍යමාන බලවේග හසුරවන්නේ නොයි අපි මට හසුරවන්න පුළුවන් කවුරු කෙනෙක් කිව්වොත් වැඩ මහත්තර මේ දේ කරන්න බෑ කිව්වොත් මම කලපෙන මට කිසි ගැරළුවක් නැහැ මම පැහැදිලිවම කියනවා එවැනි දේවල් තියෙනවා ලෝකේ නොපෙනෙන ජීවියෙක් අල්ලගෙන ඒ ජීවියා තමන්ට බන්ධනය කරගෙන ඒ ජීවියා සතු දැනුම තමන් විසින් ප්‍රකාශ කරලා ඒ තුලින් ලෙඩ දුක් කර සුවපත් කර ගැනීම මිනිසුන සිත සාන්ති සැලසීමේ ක්‍රමවේදයක් බන්ධන විද්‍යාව නම් වූ විද්‍යාවක සටහන් වෙනවා එනමුත් මම එවැනි ක්‍රියාකලාපෝ යෙදෙන්නේ නැහැ මම පැහැදිලි මගේ දැනුම සසුවන් අද්දීන නිසා මේක විද්‍යාවක් මම පැහැදිලි කරන මේක විද්‍යාවක් කියලා සූසට කලාව නම් වූ විෂය ධාරණ 64ක් තිබුණා ලංකාවේ ඒ විෂය ධාරණ 64න් 31ක් මම ප්‍රගුණ කරලා තියෙනවා කරට මතකයක් සමග පැහැදිලිව ඒ තියෙන සිද්ධාන්ත මම ආපහු මතක් කරලා එදා තිබුණු දේවල් මතක් කරලා ආපහු ඒක කරලා බලන කරපුවම හරි දැන් උදාහරණයක් වගේ තෝ ඔපරේෂන් ක්‍රමය වටේට වෛද්‍ය ක්‍රමය තුල තියෙනවනේ හැබැයි අපේ බුද්ධ දාසයන් නිර්වින්දනය නොකරන සර්පේ කට කපලා මහනවා එතකොට අපරට ඔපරේෂන් ක්‍රමය තිබුණා කියන සාක්ෂියක් නෙමේ තියෙන්නේ කිසියම් වූ විද්‍යාවකට කිසියම් වූ විද්‍යාවක් බටහිර තියෙනවා නම් ඒ විද්‍යාව ඊට කලින් අපරට තිබිලා තියෙනවා ඒකට සාක්ෂි අපමණක් තියෙනවා මම කරන්නේ ඒ පරණි නැත්නම් පැරණිදී සිද්ධාන්ත වශයෙන් පවතින දේ ප්‍රායෝගිකවත්තර ගැනීම පමණයි ඒක නූතනට ගැලපෙන ආකාරයට රටේ සදාචාරයට සංස්කෘතියට නොගැලපෙනව නම් අයින් කරලා දානවා ගැලපෙනව නම් ඒක සමාජගත කරනවා සමාජයට යහපත සිදුවෙන නිසා මන්දනේ මට තේරෙන විදිහට වැඩ මහත්තයා මේ අවුරුදු 30ට 35ට එකතු කරගත් දැනුමක් නෙවෙයි ඔබතුමා ඔබතුමා පෙරාත්මේ කියවනවද ඔය ප්‍රශ්නෙට මම උත්තර දෙන්න වරක මාධ්‍ය ආයතනයකට ලොකු ප්‍රශ්නයකට පැදියක් තුනා ඔබතුමාට පුළුවන් උත්තර නොදී ඉන්න කිසිම ගැටලුවක් නැහැ මම බොහොම කාරුණිකව මේ ප්‍රශ්නේ අහන්නේ උත්තර දෙන්න පුළුවන් නම් උත්තර දෙන්නම් ඔව් කියලා මේ හෙළවෙද්දකම අතීතයට අපි ගියොත් එම අපිට මුලින්ම හම්බෙන්නේ කවුද කොතනද පුලතදිසිවරයා ඊට පස්සේ රාවණ රතු ඊට පස්සේ ඇත්තටම සුවිශේෂී වශයෙන්ම මේ වෙදකම ප්‍රගුණ කරනවා ප්‍රගුණ කරේ බුද්ධදාසයන් තමයි ඊට පස්සෙත් මම යම් කතන්දරයක් කියන්නේ අකමැති කතන්දරයක් තමයි මේ කතාව නොකිය. මේක විනාශය ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. ආරම්භය ගැන කතා කරනකොට විනාශය ගැන මිනිසුන්ට සැකයක් තියෙන හෙළවෙදකම කියලා අත්‍තර වෙදකම තිබුණාද කියලා. ඔබතුමා දන්නවා ඇති 1848 50 කියන කාල සීමාවේදී ටොරන්ටන් සාමණය කියලා ප්‍රඥප්තියේදී කොණ්ඩගමන හැම එකම අංගම්බට නෝ රාජ්‍යතර විරුද්ධවාදිකම් කර විරුද්ධවාදීන් විසින් අර්ථකථනය කළා රජින ලියුමක් කරලා ප්‍රඥප්තියක් අත්සන් කරගන්නවා ඔවුන්ගේ බෙල්ල කපලා දාන්න. මෙතෙන්දී පණික්කිරාලවරු ලංකාවට අහිමි වුණා. මේ පණික්කිරාල කෙනෙක් කියන්නේ ගුරුවරයා. ගුරුවරයා කියලා කියන්නේ හෙළ වෙදකමද දන්නා හෙළ ගුරුවරයා. හරි? ඔහු අහිමි වෙනවා. ඒ අහිමි වීමත් එක්ක තමයි ලංකා රාජ්‍ය හෙළ වෙදකම නැත්තරම නැති වෙන්නේ. සෑම අංගම්මඩුවක්ම ලංකාවේ නැත්තරම තියෙනවා. තිබුණු වෙද පරම්පරාව ඔක්කොම නැති වෙනවා. සෑම ගුරු පරම්පරාවක් නැති වෙනවා. ඊට පස්සේ සුදු ජාතිකයන් විසින් ආයුර්වේදයට පස්සේ පණ දෙනවා. බටහිර වෙදකමට පණ දෙනවා. හැබැයි හෙළ වෙදකමට පණ දුන්නේ නැහැ. හෙළ වෙදකමට පණ නොදී ප්‍රතිපාදර වෙන් කරන බටහිර වෙදකමස ආයුර්වේද වෙදකමට ඊට පස්සේ ලංකා රාජ්‍ය තුල නැවත හෙළවෙද පරපුරක් ආරම්භ වෙන්න ගත්ත සෑම ප්‍රයත්නයක්ම මහින්ද තිඹිරි ගෙයිම මරලා දානට තරම් මේ රටේ ඉන්න සමහර සමාජික දේශපාලනඥයන්ට සහ සමහර මිනිසුන්ට හැකියාව ලැබුණා. නමුත් මම ඒතර නොරැඳි මම උත්සාහ කරා සමාජයට යම් කිසි දෙයක් දෙන්න. මම දැනට හෙළ වෛද්‍යවරු වශයෙන් ලංකාවේ යම් කිසි මෙහෙවරක්. ඒ කියන්නේ මං කියන 100%ක් නෙමෙයි යම් කිසි මෙහෙවරක් කරපු දැන් මට ඕනේ කොහොමද මේක පිහිටවන්නේ මේක පිහිටවුවොත් නැවත හෙළ වෙද පරපුරක් අපිට බිහි කරන්න පුළුවන් ඒ හරහා අපිට ලොකු දෙයක් මගේ රටට දෙන්න පුළුවන් මොකද අපි ඉපදෙනවා සම්පත් මහත්ව මැරෙනවා මේ ඉපදෙන මැරෙන කාල පරාසය තුළ අපේ අපේ මෙහෙවර අපේ අපේ යුතුයකම කරා නම් අපේ රටේ මේ තරම් ප්‍රශ්න නැහැනේ මගේ අරමුණ තියන්නේ ඒක ඒ නිසා හෙළ වෙදකම ලංකා ස්ථාපනය වී යුතුයි මේ දේ ඇයි නැති කරේ කියන්නේ සිංහලයන්ගේ ආරම්භය තියෙන එතන සිංහලංගේ ශක්තිය තියෙන එතන සිංහලංගේ බලය තියෙන හේල වේදකම තුල ලංගන් සාස්ත්‍රය තුල ඔබතුමා දන්නවා ඇති ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත්ත්වවලින් උපදින වෙලාවේ සිදුවත් බෝසත්තුන් උපදින වෙලාවේ අංග සාස්ත්‍රකරුවෙක් අංගන් සාස්ත්‍රකරුවෙක් තමයි කියන්නේ මේ පුද්ගලයා අනිවාර්යම බුදුබව ලබනවා කියලා. ඉතින් අංග සාස්ත්‍රයට තමයි හැකියාව තියෙන්නේ ලෝකයේ මනුස්ස චර්යාව පිළිබඳ හරියටම අර්ථයක් දෙන්න. ඉතින් වේද මහත්තයා දැන් ඔච්චර යමක් කරන්න පුළුවන් නම් දැන් මෙච්චර කාලයකට
මිනිසුන්ට අයෝක අවබෝධ වෙන්නේ නැත්තේ මිනිසු ඇයි මේ ගැන හොයන්නේ නැත්තේ ඇයි මිනිසු මේ ගැන පස්සෙන් පන්න පන්න හොයලා ඇයි මේ දැනුම ගන්න නැත්තේ ඇයි මේක රටේ ස්ථාපිත කරන්නේ නැත්තේ ඇයි ඔබතුමා විතරක් මේකට දඟලන්නේ දැන් මන් දන්නේ මොකක්ද ඒකේ විශේෂත්වය ඒක හැකියාව මම මෙහෙම අර්ථකථනය කරන්නම් ලංකාවේ මිනිසුන් පුංචි කාලේ උගන්නලා තින්නේ ඔළුව කැකුණු බඩේ කැකුණු කොන්ද කැකුණු අත කැකුණු උණට හැම්බිරිසාව කැසර තියෙන හැම ලෙඩකටම පුතේ දුවපන් ඉස්පිතාලෙට ඉස්පිතාලෙ තමයි ලෙඩ හොඳ කරන්න කියලා මානසිකත් ඒ කියන්නේ මේක මොකද ඒකට කියන්නේ අර හුරු කරලා තියෙන එහෙම නැත්නම් දැන් ඔන්න පොඩ්ඩක් ආයුර්වේද පැත්තට මිනිස්සු යොමු කරලා තියෙන මේ යොමු කිරීම සහ හුරු කිරීමත් එක්ක මිනිස්සු හැම වෙලේම උත්සාහ කරනවා ඒ යොමු වීම තුලම රැඳෙන්න ඉතින් ඔබට දෙයක් හිතන්න කැමති නැහැ නේ කියන්නේ සම්මුත දර්ශනයෙන් ඔබට මිනිස්සු දෙයක් හිතන්න කැමති නැහැ අපි මිනිසුන් වෙලා තින්නේ එකයි අපි වහල්ු වෙලා තින්නේ සුද්දංගේ වහල්ු පරදේශක්කාරයන්ගේ වහල්ු වෙලා තින්නේ ඒ අපි වහල්කම තුන රැඳෙන හින්දානේ අපි වහල් බව මිදෙන්න උත්සාහ කරන අපිට මිදෙන්න පුළුවන් නේ නමුත් අපි මිනිසු මිදෙන්න කැමති නෑනේ තාම සුද්දාගේ අධ්‍යාපනය ලංකාවේ තින්නේ සුද්දාගේ වෙදකමනේ තාම ලංකාවේ තියෙන සුද්දාගේ ගොවිකමනේ ලංකාවේ තින්නේ ඒතර සුද්දාගේ තාක්ෂණය ලංකාවේ තින්නේ සුද්දාගේ හමුදා ක්‍රමය ලංකාවේ තින්නේ සුද්දාගේ දේශපාලන ලංකාවේ තින්නේ ඒතර අද සංස්කෘතිය පවා සුද්දාගේ අපිට මොනවද අපි කතා කර භාෂාව විතර අපිට හරියට ඉතුරු වෙලා තින්නේ ඒකත් හරියට නෑ ඉතින් මෙතනයි ගැටලුව තියෙන්නේ ඒ නිසා අපි අපේ දේ ගැන කතා කරන්නවත් අකමැති වෙලා තින්නේ මුළුමහත් සමාජ ව්‍යුහයම නිර්මාණය කරලා තියෙන බටහිරට ඕන විදියට ඔබතුමා මට රව රව කැමරාවට රව රව ඒ ගැන කතා කරන්නේ ඔබතුමා දැලිසේ විරුද්ධයිද ඒකට විරුද්ධ නෙමෙයි ඒක අඩුපාඩු තියෙනවා ඒ අඩුපාඩු තුන රැඳිලාදී ඇයි අපි ඒ අඩුපාඩු තුනම ජීවත් වෙන්නේ ඔබතුමා හිතන්න ලෝකෙට වාදයන් කීපයක් එනවනේ මාක්ස් වාදය එනවා බිඳ වැටෙනවනේ නෑ කියන්න බෑනේ ඊට පස්සේ එනවා භෞතික වාදය ඊට පස්සේ එකක් බිඳ වැටෙනවානේ ඊට පස්සේ එනවා බුද්ධිවාදය එකක් බිඳ වැටෙනවානේ ඊට පස්සේ නූතනවාදයක් බිඳ වැටෙනවා ඊට පස්සේ පශ්චාත් නූතනවාදයක් බිඳ වැටෙනවානේ ඊට පස්සේ මනෝවාදයක් දැන් බිඳ වැටලා දැන් තියෙන්නේ පැහැදිලිවම ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ අපේ දේ අයිබෝන් සංකල්පය ඔබතුමා දන්නවද මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේදී තිස්ස කියන අපේ රටේ රජත් එක්ක සිදුවෙන සංසිද්ධිය වාදය නෑයෝ සිටිද්ද නොනෑයෝ සිටිද්ද නෑයෝත්තර නොනෑයෝත්තර තවක් අයෙක් සිටිද්ද කියලා මෙතින්දි අර්ථකථන කරන හේතුඵල වාදයට සමාන්තරව පවතින කිසියම් වූ සමාජ ව්‍යුහයක් සංස්කෘතික ව්‍යුහයක් තියෙනවා නම් ඒ තියෙන්නේ අපේ දේ අද ඇමරිකා ක්වොන්ටම් ෆිසික්ස් පිළිගන්නවා හරි අපේ රටේ මිනිස්සු අපේ රටේ තිබුණ අයිෆෝන් සංකල්පය විශ්ව ගන්න. දැන් අයිෆෝන් සංකල්පය සම්පූර්ණ ගොනු වෙලා තියෙන්නේ සූසත කලාවන් කියන විද්‍යාව තුළ තියෙන්නේ තනිකර ක්වොන්ටම් ෆිසික්ස්. වැඩේ වෙලා තියෙන්නේ සල්ලි දීලා ආත්මය ගන්න පුළුවන් නම් සල්ලි දීලා කවා ගන්න පුළුවන් නම් අද ඒකත් කරගන්න කම්මැලි జాතියක් බවට සිංහල මිනිස්සයා පත් වෙලා තියෙනවා. අන්න එතනයි අපේ වැරද්ද තියෙන්නේ. අපේ වහල්කමට නතු වෙලා තියෙනවා. වහල්කම තුල හුරු කරලා තියෙනවා. අපි කැමති නැහැ මේ වහල්බයි මිදෙන්න. මේ ආකල්ප වෙනස් කරන කවුද කතිකාවකට පත් වෙලා තියෙන්නේ?